ළමහා කාන්තා කටයුතු බොහොම සංවේදී මාතෘකාවක් ඒ වගේම වැඩි දෙනෙකුගේ අවධානය යොමු කරන මාතෘකාවක් තමයි මේ ළමහා කාන්තා කටයුතු කියන්නේ. අද දවසේදී අපිත් එක්ක සංවාදයට එකතු වෙලා සිටින්නේ ලංකාවේ ළමහා කාන්තා කටයුතු පිළිබඳව නිසි බලධාරිණිය අපේ ළමහා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ගරු ලේකම්තුමිය ආයි බණ්ඩමතුමියට. ලේකම්තුමිනි, මේ සාකච්ඡාව ආරම්භයක් විදිහට මම ඔබතුමීගෙන් අහන්න කැමති පළවෙනි ප්‍රශ්නේ මේක. ඒ තමයි, දැන් මොකද්ද මේ ළමහා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ඔබතුමියගේ වර්තමාන කාර්යභාරය, අමාත්‍යාංශයේ වර්තමාන කාර්යභාරය? අමාත්‍යාංශයට ලැබිලා තියෙන වගකීම තමයි දරුවන්ගේ සහ කාන්තාවන්ගේ සංවර්ධනය, සුබසාධනය සහ රැකවරණය වෙනුවෙන් කටයුතු කිරීම. 52%ක් වූ කාන්තාවන්ගේත් 25%ක් වූ ළමයින්ගේත් ප්‍රශ්න ගැටලු රාශියක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් නිසි ප්‍රතිපත්ති සම්පාදනය කරලා ඒ කටයුතු කිරීම සඳහා සැලසුම් කිරීම තමයි අමාත්‍යාංශය මගින් සිදුවන්නේ. ඒ අනුව කාන්තාවන්ගේ ආර්ථික වශයෙන් සයිබල ගන්නන්න, දේශපාලනික වශයෙන්, සමාජයමය වශයෙන් ඒගොල්ලන් සයිබල ගන්නගෙන කාන්තාවන්ට ඉදිරියේදී කිසි ගැටලුවකින් තොරව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරලා දෙන්න ඕනේ. ඒ වගේම ළමුන්ටත්, ළමා හිංසනය තියෙනවා, ළමා අයිතිවාසිකම් පිළිබඳ නොදැනීම, ළමයින්ගේ සංවර්ධනය වෙනුවෙන් නිසි සැලකිල්ලක් සමහර ආයතන වලින්, ඒ වගේම දෙමව්පියන්ගෙන් පවා නොලැබීම හේතු කොටගෙන ළමයි අසරණ තත්ත්වයට පත් වෙන අවස්ථා බොහොමයක් තියෙනවා. ඉතින් ඒවා වෙනුවෙන් අපි ප්‍රාදේශීය වශයෙන් නිලධාරීන් යොදලා අනිකුත් අමාත්‍යාංශවල එක්ක සමග සම්බන්ධ වෙලා නිසි සැලසුමක් අනුව දරුවන් වෙනුවෙන් කටයුතු කිරීමත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉලක්ක කරන් ඉන්නේ ඒ කාර්යයන් සාර්ථකව ඉටු කරන්න. ලේකම්තුමිය, දැන් කාන්තා හා ළමා කටයුතු පිළිබඳව අපි මේ විදිහට කතාබහ කරනකොට වැඩි අවධානයක් අපි යොමු කළ යුතු තවත් කාරණාවක් තමයි මේ කාන්තාවන් සම්බන්ධයෙන් සිදුවන ක්‍රියාවලිය. අද වෙනකොට විවිධ අපරාධ, ඒ වගේම ගෘහස්ථ හිංසනය, ඒ වගේම කාන්තාවන්ට සමාජයේදී යම් යම් මුහුණ දෙන්න සිදුවන ගැටලු සම්බන්ධයෙන් අද දිනපතා අපි මාධ්‍ය විදිහට වාර්තා කරනවා. ඒ වගේම බලධාරීන් විදිහට ඔබතුමියලා මැදිහත් වෙනවා. මේ කාන්තාවන්ගේ මුහුණ දෙන ගැටලු, මේ අයට තියෙන අර්බුදකාරී තත්වයන්, මේවා කළමනාකරණය කරගෙන හොඳ ජීවිතයක් ගත කරන කාන්තාවන්ට මොන වගේ සුබිමක්ද අමාත්‍යාංශ විදියට සකස් කරලා දෙන්නේ? මොනවද, කොහොමද අමාත්‍යාංශයේ ක්‍රියාවලියට මැදිහත් වෙන්නේ? ඇත්තටම කාන්තාවන්ට සිදුවෙන හිංසනය සහ ලිංගික හිංසනය විශේෂයෙන්, ඒ වගේම ප්‍රචණ්ඩත්වය පිළිබඳව, විශේෂයෙන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳව කටයුතු කරද්දී කාන්තා කටයුතු අමාත්‍යාංශයට තනියම කරන්න බැරි වෙනවා. ඒක නිසා අපි අමාත්‍ය මණ්ඩලයට ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න සැලසුමක් සකස් කරලා අනුමත කරගත්තා. ඒකට අමාත්‍යාංශ 17ක් සම්බන්ධ වෙලා ඉන්නෝ. විශේෂයෙන්ම ගෘහමූලික කාන්තාව ලංකාවේ පවුල් 12%ක් ඉන්නවා. ඉතින් මේ ගුණන් මේ ගැටලු निराකරණය කරගන්න අමාත්‍යාංශ 12ට එකතු කරලා සැලසුමක් හදලා තියෙනවා. ඒ සිය අධ්‍යාපන අමාත්‍යාංශයේ, නීති හා සාමය අමාත්‍යාංශයේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ, සමාජ සේවා අමාත්‍යාංශයේ, නිපුණතා සංවර්ධන අමාත්‍යාංශ, ඒ වගේ අමාත්‍යාංශ ගණනාවක් එකතු කරලා ඒ වැඩසටහනට ඒගොල්ලන්ට කාන්තාවන්ගේ මේ හිංසනය දුරු කිරීම සඳහා අවශ්‍ය කටයුතු ඒගොල්ලන්ගේ කාර්යභාරය අපි වෙන් කරලා දීලා තියෙනවා. ඒ අනුව අපි එකට එකතු වෙලා වැඩ කරනවා. විශේෂයෙන් කාන්තාවන්ට සිදුවන නොයෙකුත් ආකාරයේ වෙනස්කම් හඳුනාගෙන ප්‍රතිපත්තිවල පවා වෙනස්කම් තියෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත්, ඉඩම් අයිතිය දෙනකොට රජයේ ඒ ඉඩම් සංවර්ධන ආඥා පරිපාලිතයට වැඩමල් දුවට හම් වෙන්නේ නැහැ, වැඩමල් පුතාට තමයි හම් වෙන්නේ. ඒ වගේ ප්‍රතිපත්තිවල තියෙනවා, වැඩසටහන්වල තියෙනවා නොයෙකුත් ක්‍රියාකාරකම්වල කාන්තාවන්ට එරෙහිව නොමැති වුණත් කාන්තාවන් වෙනුවෙන් කොටසක් වෙන් කරපු නැති අවස්ථා තියෙනවා. එන්නේ වඳුනාගෙන ඒවා, ඒ ගැටලු ප්‍රතිපත්තිමය වශයෙන් සහ ඔය වගේ සම අයිතිවාසිකම් නොමැති අවස්ථා අඳුනගෙන ඒ අමාත්‍යාංශ කාර්යභාරය තමයි ඒව අඳුනාගෙන ඒ සැලැස්ම තුළ ඒවා තුරන් වෙන්න ක්‍රියාත්මක කිරීම. ඒ වගේම පොලිසිය සහ සමාජ සංවිධාන සම්බන්ධ කරගෙන අපි අවදි කණ්ඩායම් හදන්න ඒ සැලසුමේ තියෙනවා. ඒතකොට අපි එක දිස්ත්‍රික්ක, එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස පහක් අරගෙන දැන් ඒ අවදි කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවා. ඒකට අපි ගයිඩ්ලයින් එක, ඒ කියන්නේ හදලා තියෙනවා මේ ඒ කටයුතු කර ආකාරයත්, එක එක්කෙනාට ඕන ඕන විදිහට ඒ ප්‍රදේශය අනුව වෙනස් වෙන්න පුළුවන් ක්‍රියාකාරකම්. නමුත් රෙගුලන්ට යම් කිසි ගයිඩ් එකක් දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒවා ක්‍රියාත්මක, ඒක හොඳට සාර්ථක නම් අපි දිවයින පුරා ඒ වගේ කාන්තා සංවිධානය සම්බන්ධ කරගෙන අපි අපේ රටේ තියෙනවා සියලුම ප්‍රාදේශීය
ලේකම් කොට්ටාසවල ප්‍රාදේශීය බලමණ්ඩල, කාන්තා බලමණ්ඩල, දිස්ත්‍රික් බලමණ්ඩල තියෙනවා. ඒගොල්ලොත් එක්ක අපි ගොඩක් වෙලාවට සම්බන්ධ වෙනවා. සාමාන්‍යයෙන් කාන්තාවක් අසරණ වෙලා නම් එයාට පුළුවන් ද රැකියාවක් කරන්න? එහෙනම් අපි ණයක් දෙන්න හරි අමාත්‍යංශ ඉදිරිපත් වෙලා ඒගොල්ලන්, ඒ කියන්නේ කාන්තාව ශක්තිමත් නොවීම තුළ තමයි බොහෝ වෙලාවට හිංසනයට ගොදුරු වෙන්නේ. ඇත්තටම මේ හොඳ ප්‍රදේශී බලවත් පවුල්වල කාන්තාවන්ට හිංසන කරන්න ඉන්නේ නෑනේ. හිංසන කරන්න ඉන්නේ බොහෝ අවස්ථාවලදී අර ගම්වල ඒ අර අවදානමට භාජන වෙලා ඉන්න කාන්තාවන් පවුල්. ඉතින් ඒක නිසා ඒ ගෘහස්ත හිංසනයත් වැඩිපුරම ඒ කාන්තාවන්ට තමයි සම්බන්ධ. ඉතින් අපේ නිලධාරි සම්බන්ධ කරගෙන ග්‍රාමීය මට්ටමේ ඉන්න අනිකුත් අමාත්‍යංශවල නිලධාරි සම්බන්ධ කරගෙන මේ වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. අවුරුදු 5ක වැඩසටහනක් අපි 2016 තමයි සැලසුම සකස් කරලා අනුමත කරගත්තේ. 17 හැම අමාත්‍යංශයකටම ගිහිල්ලා ඒගොල්ලෝ වැඩසටහන් විශ්ලේෂණය කරලා කොයි වැඩසටහන් වලින්ද මේ தත්ත්වය තුරන් කර ගැනීම සඳහා කටයුතු කළ හැකි කියලා පරීක්ෂා කරලා ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කළා. දැන් වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඇත්තටම ඉදිරියේදී අපිට ඒවයි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙයි. ඊළඟ ලේකම්තුමිය, අපි විශේෂම අවධානය යොමු කරන දෙයක් තමයි මේ දරු පරපුර. ඒ කියන්නේ අපේ දරු පරපුර රැක ගන්න ඕන, මේ පරපුර තමයි අනාගතේ අපේ රට බාර ගන්න ඉන්නේ. මෙන්න මේ தත්ත්වය තුල දරුවන් කෙරෙහි වැඩි අවධානයක් අපි යොමු කරලා තිබෙනවා, වැඩිහිටියෝ වශයෙන්, ඒ වගේම රජයේ වශයෙන්. නමුත් යම් අවස්ථාවලදී අපිට වාර්තා වෙනවා, අපිට දකින්න ලැබෙනවා මේ දරුවන්ට නිවාස තුලදී සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියාවන්, ඒ වගේම දරුවන්ට නොසලකී මෙන්න මේ தත්ත්වය නිසා දරුවන් යම් ආකාරයකට වැරදි මාර්ගවලට යොමු වීම ඉඩකඩක් තියෙනවා. ඒ தත්ත්වය නිවැරදි කරන්න අමාත්‍යංශයක් විදිහට ඔබතුමිය ක්‍රියාත්මක කරලා තියෙන වැඩපිළිවෙල මොකක්ද? අපේ අමාත්‍යංශයේ ළමා කටයුතු සම්බන්ධයෙන් මේ සැලසුමක් සකස් කරලා තියෙනවා. ඒත් අමාත්‍යංශ 6ක 7ක එකමුතුවකින් අධ්‍යාපන අමාත්‍යංශයේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ගැටලු තියෙනවා, අධ්‍යාපන ගැටලු තියෙනවා ළමයින්ට. නීති හා සාමය අමාත්‍යංශයේ අර සමාජගත ගැටලු සම්බන්ධයෙන් කටයුතු කරන්නේ, ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන වගේ අමාත්‍යංශ ගණනාවක් එකතු කරගෙන අපි වැඩ සැලැස්මක් සකස් කරලා තියෙනවා. ඒකේ තියෙනවා ජාතික තලයේ තියෙන සැලසුමුත්, ජාතික තලයේ ඉඳන් කරන්න පුළුවන් සැලසුමුත්, ඒ වගේම ගම් මට්ටමින් කර. ජාතික තලයේදී අපිට ගොඩාක් සැලසුම් තියෙනවා. නමුත් ඒව ක්‍රියාත්මක වෙද්දී අර ගමට යන්නේ නැහැ, අවශ්‍යම කණ්ඩායමට යන්නේ නැහැ. උඩ වෙලාවට අමාත්‍යංශ වලින් ලැබෙන සේවාවන් ලබා ගන්න ඇති හැකියි. අර නැතිබෙරි අපි අවධානය යොමු කරලා කවදා හරි සමාජයේ සමාජගත හොඳ යහපත් පුරුෂයන් වශයෙන් සමාජගත වෙන්න ඕනි ළමයි කොටස හඳුනා ගන්න. යන්නේ දිනන අයත් එක්ක මිසක් අර ඒ ළමයි එක්ක නොගියොත් අනාගතයේ මේ සංවර්ධනයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. භෞතික සංවර්ධනයක් ඇති වුණාට සමහර වෙලාවට සමාජගත ප්‍රශ්න වැඩි වෙනවා. ඒක තමයි අද තත් වෙලා තියෙන තත්ත්වය. ඒක නිසා අපි ජාතික තලයේ සාමාන්‍යයෙන් අර අන්තර්ජාල වෙබ් අඩවි ඔස්සේ එන ක්‍රියාකාරකම් නිසා ළමයින්ට ඇතුවෙලා තියෙන ගැටලු, ඒ වගේ ළමයින්ට පාසල්වල කායික දණ්ඩන ලබා දීම, ඒ වගේව ජාතික තලයේ සැලැස්මේ තියෙන අතර සෞඛ්‍ය හා පෝෂණය සම්බන්ධයෙන් ගැටලු. ග්‍රාමීය මට්ටමින් අපි මේ ගිය අවුරුද්දේ ඉඳන් සැලසුම් කරා. ග්‍රාමීය වශයෙන් තියෙන ප්‍රශ්න අපි අඳුන ගන්න කිව්වා. අමාත්‍යංශයේ යටතේ ඉන්න නිලධාරීන් සියලු දෙනාත්, අනිකුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ පොලිසියේ නිලධාරීන්ට ලැබිලා තියෙන පැමිණිලි මත සංඛ්‍යා ලේඛන ගෙන්නගෙන එතකොට අපි අඳුනාගත්තා ඒ කොට්ටාසවල තියෙන ප්‍රධාන ප්‍රශ්න මොනවද කියලා. එතකොට ওই කොට්ටාසයක් ගත්තා, සමහරට ඒ කොට්ටාසය යම්කිසි කොටසක පමණයි ඔයගේ ලොකු ප්‍රශ්න තියෙන. එතකොට ප්‍රශ්න තුනක් අඳුනගන්නකෝ ප්‍රාදේශීය වශයෙන්. අඳුනගෙන එන්නේ ප්‍රශ්න තුනට සියලුම නිලධාරීන් එකතු වෙලා අවුරුදු 3ක දීර්ඝකාලීන වැඩසටහනක්. ඒ දීර්ඝකාලීන වැඩසටහන තුළ කෙටි කාලීනව ගත යුතු පියවර, මධ්‍යම කාලීනව, දීර්ඝකාලීනව ගත යුතු පියවර අපි ඒගොල්ලන්ට හඳුනාගෙන අපි මේ වෙනකොට නිලධාරීන් පුහුණු කළත් ඉවරයි. ඒ කියන්නේ පුහුණුකරුවන් පුහුණු කිරීම කළා ඉවරයි. එතකොට අපි ප්‍රාදේශීය ලේකම්ලටත් ඒවා දැනුම් දීලා තියෙන ඔබගේ නායකත්වයෙන් පැහැදිලිව ගැටලු හඳුනාගෙන ගැටලුව निराකර ගන්න ඒ සැලසුම සකස් කරන්න කියලා. ඕක සකස් කරොත් විශේෂයෙන් දැන් මම මේ ඊයේ පෙරේදා ගියා වැලිකන්ද කියන ග්‍රාමයට. ඒකේ තියෙන්නේ කාන්ත ළමා ගැබ් ගැනීම සහ ළමා විවාහ. ඒකේ මුළු කොටස තුනම නෑ, යම්කිසි කොටස් දෙක තමයි ඒක තියෙන්නේ. ඉතින් එයා කියනවා ඒක නිසා එතුමාගේ බල ප්‍රදේශයේ ඒකට ප්‍රසිද්ධ වෙලා. ඉතින් ඒක නිසා එයාට ඒකට අන්න අපි උදව්වක් කරනවා. අපේ නිලධාරීන් යොදවලා, අපේ තාක්ෂණ දැනුම දීලා
අම්මල තාත්තල එක දිගටම තියාගන්න ඕනේ මේක. දවසක් දේශනයක් කරලා ඇවිල්ලා ඒක කෙරෙන්නේ. ඒ නිසා දිගටම නිලධාරීන් යොදවලා ජනතාවත් එක්ක, ප්‍රදේශීය ජනතාවත් එක්ක, දරුවොත් එක්ක වැඩ කරලා මේ ගැටලු ආම කරන ක්‍රමයක්. ඒ වගේ මේ නාගරික කියලා නෑ, මුළු කොට්ටාස 331ම මේ සැලසුම් ටික යනවා. අපේ නිලධාරී ළමා හිමිකම් නිලධාරී ඉන්නවා, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී ඉන්නවා, තව ඉන්නවා මුල් ළමාවිය සංවර්ධන නිලධාරී, ළමා කටයුතු සම්බන්ධයෙන් අපේ නිලධාරී 3 දෙනෙක් ඉන්නවා. ඊට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂයෙන් දරුවන් පාසල් නොයෑම, ළමා ගැබ් ගැනීම, ළමා විවාහ, ඒ වගේම ළමයින්ට ගෘහය තුළ සිදුවන හිංසනය, පාසල තුළ තියෙන කායික හිංසනය, ඔන්න ඔය වගේ ගැටලු බෙහෙමයක්ම ලංකාවේ ප්‍රවර්ධනය වෙලා තියෙනවා. ඉතින් එන්නේ තත්ත්වය නැති කරගන්න අපි ඔය ඔය කියන සැලසුම බොහෙවින් වැදගත් වෙයි කියලා විශ්වාස කරනවා. මොකද ජාතික තලයේ කරන සියලුම දේවල් ඒවා ඒ අවශ්‍ය අයට යන්නේ නැහැ. ඉන්නේ දලේකම්තුමනි, ඊට පස්සේ දැන් ඔය ප්‍රශ්නෙත් එක්කම සබදියාවෙන් යන එකක් තමයි මේ වීදි දරුවන් සම්බන්ධයෙන්. විශේෂයෙන්ම පහුගිය දවස්වල අවධානයට ලක් වුණා මේ සිංගමනේ යොදවන දරුවන් සම්බන්ධයෙන්. අපි බස් රථයකට නැංගුත් දකිනවා, ප්‍රසිද්ධ ස්ථානයකට ගියොත් මේ දරුවන් වඩාගෙන සිංගමනේ යෙදෙන පුද්ගලයන් දකිනවා. මෙන්න මේ තත්ත්වය වළක්ව ගන්න ඔබතුමියලා මොනව හරි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළාද? ඇත්තටම ඇත්ත වශයෙන්ම ඒ ප්‍රශ්නේ ලොකුවටම තිබුණා යම්කිසි හැම තැනම නෙමෙයි, යම්කිසි ප්‍රාදේශීය වශයෙන් ස්ථාන, විශේෂයෙන් කතරගම, අනුරාධපුරේ මිහින්තලය, මහියංගනේ වගේ තැන්වලට ගියාම මිනිස්සු මේ ප්‍රදේශයේ දරුවෝ විතරක් නෙමෙයි පිටින් ගෙනල්ලා දරුවෝ යදෝලා හිඟමල්ල දරුවෙක් දැක්කහම දෙනවනේ. ඉතින් ඒක නිසා අපි විශේෂයෙන් කතරගම තෝරගත්තා. මේ මූලිකවම තෝරගෙන ඒ ප්‍රදේශයට මා ඇතුළු නිලධාරීන් පිටස ගියා. ඒ වගේම ප්‍රදේශයේ ඉන්න නිලධාරීත් එකතු වුණා. අපි සාකච්ඡා කරා දිසාපතිවරු දෙන්නම සම්බන්ධ වුණා. ඒ පැත් හම්බන්තොට දිසාපතිතුමා, ඒ වගේම මොණරාගල දිසාපතිතුමිය, ඊළඟට ඒ ප්‍රදේශයේ පොලිස් අධිකාරීතුමා ඇතුළු නිලධාරීන්, ඒ වගේම අපේ අමාත්‍යාංශවල සහ අනිකුත් අමාත්‍යාංශයේ නිලධාරී කරු සාමූහික වශයෙන් ප්‍රයත්නයක් දැරුවා මේක වළක්ව ගන්න. ඒ අනුව අපිට පුළුවන් වුණා නිතරම දිනපතාම ඒ ළමයින් දැනුවත් කිරීම, ළමයින්ව ගමේම තියාගෙන පුනරුත්ථාපනය කිරීම, එහි ඒ කියන දේත් නැහා මිහිඟාමනේ යොදවනවා නම් ඒ සම්බන්ධයෙන් උසාවි ක්‍රියාමාර්ග ගත්තා අපි. ඒ වගේ එක දිගට අපි එහි නැවතිලා එහි එක දිගට ක්‍රියාකාරකම් කිරීම තුළ දැන් අද වෙනකොට එක දරුවෙක්වත් සිංගමනේ දෙන්නේ. ඒ වගේ අපි හඳුනාගත් ඒ දැන් ওই ග්‍රාමීය සැලැස්මෙදිත් එන්නේ වගේ ගැටලු හඳුනා ගන්න පුළුවන් අපිට. ඒ ගැටලු හඳුනාගෙන ක්‍රියාත්මක විශේෂයෙන් පොලිසියට අපි දීලා තියෙනවා ටාගට් එකක්. ඒ පොලිසියේ සැලසුමේ කාන්තහා ළමා කටයුතු කාර්යාංශයක් තියෙනවා පොලිසිය. ඒක අපිත් එකතු වෙලා වැඩ කරනවා. අපි ඒගොල්ලන්ට ටාගට් දීලා තියෙනවා එහෙම මෙහෙම වැඩ කරන්න බෑ, අපිට ඕගොලු සැලසුමක් ඉදිරිපත් කරන්න ඕනේ, කරන්නේ මොකද්ද කියලා. එතකොට වීදි දරුවන් වෙනුවෙන් කටයුතු කිරීම අපේ නිලධාරීන් හා සම්බන්ධ වෙලා පොලිසියට අපි ඒ විශේෂයෙන් අවධානය යොමු කරලා තියෙනවා පොලිසිය. මොකද අපි පොලිසිය දැන් මේ වෙනකොට ඒගොල්ලේ 42න් 36ක්ම වෙනම කොට්ටාස වශයෙන් කාර්යාල සකස් කරලා දීලා ඒගොල්ලන්ව පුහුණු කරලා සංවිධානයකට සැලසුමක් දියත් කරලා තියෙනවා. ඒක නිසා ඒගොල්ලන්ගේ සහයෝගය අපිට තියෙනවා. ඉදිරියේදී අපිට පුළුවන් අනිත් මේ ඔය ප්‍රශ්නයට විසඳුම අර කතරගම කරපු දේ අනිත් තැන්වලත් කරලා දැන් මිහින්තලේ පටන් ගත්තා අපි. මිහින්තලේටත් අපි බෝඩ් පව ඇරියා දරුවන්ට හිඟමන දෙන්නපා මේක ජාවාරමක් කියලා. ඇත්තටම දරුවන් එහෙම අපි අතාරින්නේ නැහැ. දැන් දරුවා ඇත්තටම එයාට අවශ්‍ය නම් පාසල් ගත වෙන්න ඒ සියලුම පහසුකම් සපයනවා. දැන් ඔය කතරගම වුණත් අපි දරුවන්ට වෙනමම ඒගොල්ලන් අර අධ්‍යාපනයෙන් පහත මට්ටමක තියෙන නිසා සමහරවිට පාසලට බාර ගන්න කැමති නැහැ. ඒගොල්ලන්ට වෙනමම උගන්වනවා, හවස උගන්වන්න, ඒගොල්ලන්ට පාසල් යන පොත්පත් බෑග් අඩු නම් ඒව අරන් දෙන්න, ඒ වගේ කටයුතු කරනවා. මොකද දරුවෝ තහනම් කරලා හරියන්නේ නැහැ, දරුවන් ඉස්සරහට ගෙන යන්නේ කොහොමද කියලා ඒගොල්ලන්ට කියා ප්ලෑන් කියලා අපි ඒගොල්ලන්ට සකස් කරනවා. සැලසුමක් යා ඉස්සරහට යා වරගෙන යන්නේ කොහොමද, පවුලේ අඩුපාඩුවක් තියෙනවා නම් ලබා දෙන්නේ කොහොමද. ඒ අපිට අර අමාත්‍යාංශයට දී තියෙන ආයතනවල ඒ පහසුකම් තියෙනවා. ඒ වෙනුවෙන් හදපු ක්‍රියාකාරකම් තියෙනවා, අපේ නිලධාරී යොදවලා ඉන්නවා. එහෙම ඇත්තටම ඉතින්
හදිසියේ සිදුවෙන දේවල් තියෙනවා. විශේෂයෙන්ම මේ වෙලාවේ අර පණිවිඩයක් වගේ කියනවා නම් අපිට කියන්න තියෙන දෙයක් තමයි දරුවන් ගැන සැලකිලිමත් නැහැ. පාසල තුර සමහරට ළමයි සුරක්ෂිතයි, ගෙදර ළමයි තනියම දාලා යනවා. දැන් කාලේ ඉස්සර වගේ නෙමෙයිනේ, නොයෙකුත් උවදුරු දරුවන්ට සිද්ධ වෙනවා. විශේෂයෙන් මේ අපි කියන්නේ හිංසනය විතරක් නෙමෙයි, ගෙන්වල වැටෙනවා ළමයි, ඇක්සිඩන්ට් වෙනවා, හෙල්මට් නැතුව දරුව අරන් ගිහිල්ලා එයායි නෝනායි දාගන්නවා දරුවට නෑ. ඒත් දරුව මැද්ද තියන් යනවා ආරක්ෂිතයි කියලා හිතලා. ඉතින් ඒ සියලුම දේවල් ගැන දමෝ අපිට අපි ඇද්දා. මොකද රූපවාහිනියේ නොයෙකුත් ප්‍රචාරක වැඩසටහන් කරනවා, අපි නිර්ධාරණින් දැනුවත් වීම කරන. නමුත් දෙමෝපියෝ මේ වෙලාවේ කියන්න ඕන දෙයක් තමයි මේ සමාජයේ තියෙන වාතාවරණය මත දෙමෝපියෝ දරුවෝ ගැන සම්පූර්ණ අවධානය යොමු කරන්න ඕනි කියන එකත් අපි කියන්න ඕනේ. ලේකම්තුමිනි, ඒත් එක්කම දැන් සමහර වෙලාවට මේ කාන්තාවන් ආර්ථිකයට ලබා දෙන ශක්තිය සමහර වෙලාවට පවුල්වල තියෙන ප්‍රචණ්ඩත්වයට සහ හිංසාකාරී තත්ත්වයන්ටත් බලපානවා. කියන ආර්ථික තත්ත්වය පහළ නම් ඒ පවුල් තුළ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ගොඩනැගීම ඉඩකඩක් තිබෙනවා. දැන් ඔබතුමලාගේ අමාත්‍යංශයක් විදිහට මේ කාන්තාවන් සක්‍රීය ආර්ථික ක්‍රියාවලියක් සඳහා දායක කර ගැනීමට මොනවහරි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවද ඉදිරි සැලසුම් සහගතව? ඇත්තටම අපේ අමාත්‍යංශ ප්‍රධාන ඉලක්කය ගිය වසරේ කියන්නේ 2017 ඉඳන් 2016 සැලසුම් කරා. 2017 ඉඳන්ම තියෙන සැලසුම් තමයි ආර්ථික වශයෙන් කාන්තාවන් ශක්තිමත් කිරීම, ඉතින් බල ගැනීම. ඇත්තටම රජයේ ප්‍රතිපත්තියත් ඒකමයි. මොකද රජයේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ කාන්තාවන්ට ආර්ථික වශයෙන් බලගන්වන්න සෙදීමට නොකිරීමට හේතුවක් වශයෙන් එතුමියන්ලට දරුවන් බලාගෙන ගෙදර ඉන්න සිදුවීම. ඒක නිසා ඔය අපේ ඩේකයා මේ දිවාසුරකුම් මධ්‍යස්ථාන බිහි කරන්න විශේෂ වැඩපිළිවෙලක් යනවා කාන්තාවන්ට දරුවන් සුරක්ෂිතව තබලා ආර්ථික මෙහෙයුමක නිරත වෙන්න. ඒ සඳහා අමාත්‍යාංශේ කාන්තා කාර්යාංශේ තියෙන තනිකරම අපි එතුමියට දීලා තියෙන වගකීම තමයි සියලුම කාන්තාවන්ට හැකි පමණින් අපිට ලැබිලා තියෙන මුදල් අඩුයි. නමුත් අපි තවත් අමාත්‍යාංශවල එක සම්බන්ධ වෙනවා මේකලන්ට ගෘහස්ත කර්මාන්ත යම්කිසි නිෂ්පාදනයක දෙන්න බොජුන් හලක් හරි කමන්න. එක ඩිවිෂන් එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේට එක බැගින් අපි හැදුවා කාන්තාවන්ට ජීවන තත්ත්වය නංවාල්සීමේ වැඩසටහන සකස් කරලා එවන්න කියලා. ගිය අවුරුද්දේ අපි 162ක් දුන්නා. මේ අවුරුද්දේ 331ටම සකස් කරලා තියෙනවා. ඊට අමතරව අපි කාන්තා සංවිධානය මගින් පොඩි පොඩි ස්වයං රැකියා සඳහා ණය ලබා දෙනවා 30,000 දක්වා. අපි විශේෂයෙන් කියන්න ඕනේ ගමින් අපේ කාන්තාවෝ මේ අර දිස්ත්‍රික්ක පහක ගම් වතුරක් ආවනේ. ඒ වෙලාවේ කාන්තාවන්ගේ ස්වයං රැකියා 2000 ගාණක් අපි ගණන් හදුවාම නැති වෙලා ගිහිල්ලා තිබුණා. අපි ඒව අධ්‍යයනය කළා, මේ ව්‍යාපෘති ගෙන්නගෙන 2000 ගාණකට අපි දුන්නා ඒගොල්ලන්ගේ නැති ගිය ජීවනෝපාය මාර්ගයේ නැවත සකස් කර ගැනීමට. මේ වෙනකොට ඇත්තටම මාස 4-5ක් තුල අපි සියල්ල සිදු කරා. ඒ වගේ අපි මූලික අවධානය යොමු කරලා තියෙනවා කර්මාන්ත අමාත්‍යාංශය සමඟ, කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ, විශේෂයෙන් මහවැලි සංවර්ධන අධිකාරිය සමඟ මේ අවුරුද්දේ අපි සම්බන්ධ වුණා. මේ කාන්තාවන්ට මොකක් හරි නිෂ්පාදනයක් සඳහා සහභාගි වෙලා එක්කෝ එයාට ඒකෙන් ආදායම් උත්පාදනය නැත්නම් සහභාගීත්වය එනම නැත්නම් එයාට යම්කිසි ප්‍රතිලාභයක් ලැබෙන ආකාරයට ව්‍යාපෘති වලින් අපි මෙදිහත් වෙලා ප්‍රතිඵල ලබා දෙන්න අමාත්‍යාංශය කටයුතු කරනවා. ලේකම්තුමිනි, මම ඔබතුමින් අහන අවසාන ප්‍රශ්නය, ඊයේ පෙරේදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා මේ ළමයින්ගේ වැරදි කිරීමේ සීමාව වයස ඉහළ දැමීම. මේකට පසුබිම් වෙන්නේ මොකක්ද? මොකක්ද මේකේ අරමුණ? උදෙන් දරුවන්ගේ අපරාධ සම්බන්ධයෙන් වගකීම තිබුණේ අවුරුදු 8 දක්වා. අවුරුදු 8 කියන්නේ ඉතා කුඩා වයසක් දරුවෙක්ගේ. ඒක නිසා අවුරුදු 12 දක්වා වැඩි කරගන්න අපි යෝජනා කරා. ඒක බොහෝ තැන්වල කතා බහට ලක් වෙලා අද වෙනකොට කැබිනට් මණ්ඩලය අනුමත කරලා නීතිපතිවරයාත් ඒක අපිට දීලා තියෙනවා. ඒකේ කරගෙන යන්න පුළුවන් කියලා. ඒ අනුව නීතිපතිගේ අවසරය ලැබිලා තියෙනවා. ඉතින් ඒ අනුව දැන් ඒකේ දණ්ඩ නීති සංග්‍රහය වෙනස් කරන්න, ඊට වෙනස්කමක් ලබා දෙන්න එපා. මේක නීතියක් වශයෙන් ක්‍රියාත්මක වෙන්න. ඉතින් ඒ සඳහා යොමු වෙලා තියෙනවා. ඊළඟට අපි ඇත්තටම ඇයි එහෙම කරන්නේ කියලා ඔබතුමා ඇහුවොත් අපිට කියන්න තියෙන දේ තමයි මේ අපරාධ කරන්නේ දරුවෝ නොදැනීම නිසා. අඩු වයස ටිකක් වැඩි වයසකට අරගෙන, ඒ කියන්නේ 12 කියන්නේ ඉතා කුඩා දරුවෙන්නේ. අපි ඊටත් වැඩි කරොත් මේ විශේෂයෙන් වැඩිහිටියන් ජාවාරම් වල වැඩිහිටියන් දරුවන් සම්බන්ධ කරගනි
කටයුතු සඳහායකෙන් ස දොළහ තත්ත්ව සාමාන්‍ය වයසක් දරුවකට ඇතරම තේරෙන්නේ. එතට ඒ දරුවන්ව සිරගත නොකර පුනරුත්ථාපනය වැරදි සිදුවෙනවා, පුනරුත්ථාපනය කරන්න අවශ්‍ය. මොකද ඒ දරුව අනාගතයේ යහපත් පුරවැසිය කරගන්න පුළුවන් නම් අපිට අපි වෙන්න ඕන එක තමයි. අර ඉස්සරහට සුරැකිව අරන් යන දරුවන්ට වඩා සුරක්ෂාව නොමැතිව, පුනරුත්ථාපනයක් නොමැතිව ඉන්න දරුවෝ හොඳට ඒගොල්ලන්ගේ අනාගතයේ යහපත් පැත්තට අපි යොමු කරලා දෙන්න පුළුවන් නම් සමාජ එකතු වෙලා, රාජ්‍ය ආයතනය එකතු වෙලා, ඒකෙන් අපිට අනාගතයේ යහපත් පුරවැසියන් බිහි කරගන්නේ අරමුණ තමයි ඕක එසේ කිරීමේ අවශ්‍යතාවය. ළමා සහ කාන්තා කටයුතු පිළිබඳව අද අපි සාකච්ඡා කරේ. ඔබතුමියට නම් බොහොම ස්තුතියි අද අවසේ අපේ ආරාධනාව පිළිගත්තට. අයිබෝන්. www.itnnews.lk/sinhala